දැන් මේ දවස්වල සෙසු අපේක්ෂකයන් පිළිබඳව කතා කරනකොට සරත් ෆොන්සේකා ඔහු පිළිබඳව කතා වෙන්න වෙනම දෙයක්. සරත් ෆොන්සේකා කියන්නේ කවුද? මෙරට ත්‍රස්තවාදයේ මුලිනු පුටා දමන්නට පෙරගමන් ගිය හමුදාවේ නිර්භීත නායකයෙක්, අණදුන්නු නායකයෙක්. පස්සේ දේශපාලනයට පැමිණීමත් එක්ක විවිධ හැලහැප්පිලිවලට ලක් වෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්ව නියෝජනය කරනවා. හැබැයි ටික දවසක් තමයි ඒවා ඉන්න හැකියාව ලැබෙන්නේ. එක තැනක ඉන්න නොහැකිව නැවත ඒ තැන්වලින් යන ආකාරය දක්නට ලැබෙනවා. වර්තමානයේ ඔහු ගැන කතා වෙන්නේ ඔහුගේ රැලිවලට ජනතාව අඩුවෙන් සහභාගී වීමයි, ජන ශූන්‍ය තත්ත්වයකට ඔහුගේ රැලි පත්ව තිබීමයි. හරි, අද අරුණපත්තරේ සටහනක් එනවා. ෆොනීගේ කතාව අහන්න 100යි, ආරක්ෂාවට පොලිසියේ 200යි. නුවරඑළිය සුහෙල් ලියලා තියෙන. ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ඊයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැලිය සඳහා සිය දිනකු පමණ සහභාගී වී ඇතත් ඊට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා තිබුණා කියලා පත්තරේ ලියනවා. එෙහිදී වේදිකාව තුළ පාක්ෂිකයන්, ආරාධිතයන් ඇතුළු 10කට ආසන්න පිරිසක් හා ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙකු රැඳී සිටි අතරේ වේදිකාවේ ඉදිරිපිට පනවා තිබුණු පුටුවල 6 දිනකු අසුන්ගෙන සිටි අතර අනිකුත් සියලු පුටු හිස්ව තිබීමු දක්නට ලැබුණා. වේදිකාවේ සිට මීටර 100ක පමණ දුරක සිට මාජනතාව 100ක් වැනි පිරිසක් රැස්වීම නැරඹීමට කටයුතු කිරීමත් මෙහිදී දැක්ගැනීමට හැකි වුණා. රැස්වීම සංවිධානය කර තිබුණු භූමියේ පොලිස් නිලධාරීන් 200ක පමණ පිරිසක් මාර්ගවල සහ උස් ගොඩනැගිනිවල වාහනවල ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. එෙහිදී සභාව ආමන්ත්‍රණය කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දූෂණයෙන් තොරව විනයගරුක රටක් නිර්මාණය කිරීම එකම අපේක්ෂකයා වන තමන් සමග එක්වන ලෙස නුවරඑළිය ජනතාව ප්‍රමුඛ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි. දැන් මේ 100ක් ඉඳලා තියෙන්නේ ඔක්කොමල්ල පුටුවල 6 දිනයි වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. අර මොන රැස්වීමක් තිබුණත් අවට වටපිටාවේ ඇවිල්ලා මොකද වෙන්නේ කියලා බලන කණ්ඩායම එකතු කරලා තමයි මේ 100 ගණන් හදලා තියෙන්නේ. හැබැයි ඒ ඔක්කොම 100 වෙද්දී ආරක්ෂාවට 200ක් හිටියා කියලා සදාන් කිරීමක් කරලා තියෙනවා. ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් යෙදවීම පිළිබඳව නම් කවුරුත් කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැහැ. නිසැක ලෙසම ආරක්ෂාව සැපිය යුතු පුද්ගලෙක්. හැබැයි දේශපාලන ධාරාවට ඇවිල්ලා ඔහුගේ සිදුවීම් මාලාව සෑහෙන කතිකාවට ලක් වෙනවා.